මම මේ සිලෙක්ෂන් කමිටියේගේ මම මීට ඉස්සෙල්ලත් මම සේවය කළා තියෙනවා. ඒ වගේම මම හොඳ කාලවලදීත් අමාරු කාලදී ඒ දෙකේම මම සේවය කළා තියෙනවා. 996 හොඳ අවුරුද්දක් වුණා. නමුත් 999 එච්චර හොඳ අවුරුද්දක් වුණේ නැහැ. මම ඉස්සෙල්ලම සුතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමාටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් මා ගැනත් මගේ අනිත් සිලෙක්ටර්ස්ලා ගැනත් තිබුණු විශ්වාසය ගැන. අපි අපිට පුළුවන් තරම් හොඳට හුඟක් හම්බෙන්න තියෙනවා, හුඟක් පාරවල් හම්බෙන්න තියෙනවා, හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. නමුත් ඉදිරියට තියෙන ඉස්සල්ලාම කරන්න තියෙන එක තමයි නායකයෙක් තෝරන එක, උපනායකයෙක් තෝරන එක. මේ ඉංග්‍රීසි ටුවර් එකටත් ඕස්ට්‍රේලියා ටුවර් එකටත්. නමුත් මේ ඔක්කොම සලකලා බලනකොට අපිට ඉස්සල්ලාම කියන්න මට කියන්න පුළුවන් මේක රීබිල්ඩින්, ඒ කියන්නේ මේ ටීම් එක හදාගන්න කාලයක් කියලා අපි පටන් ගන්න මේ අවුරුද්දේ. සමහරක් වෙලාවට මෙහෙම යනකොට සමහරක් දේවල් හරියන්නේ නැතු වෙන්න පුළුවන්. සමහරක් කරන දේවල් හරියට සාර්ථක වෙන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි දැන් ගන්න තියෙන පාර. මොකද මේක අපි මේ පිළ හදා ගන්න ඕනේ, මේ කණ්ඩායම හදා ගන්න ඕනේ. දැන් එක එක අඩුපාඩු තිබුණේම අපිට දැන් තේරුණා. 2015 ලෝක කුසලාන කියන්නේ අවුරුදු 4ක් එහා තියෙන්නේ. නමුත් ඒ 2015ට ඉස්සෙල්ලා සෑහෙන ටුවර්ස් වගේක් තියෙනවා ලංකාවට එන ඒවත් තියෙනවා, ලංකාවෙන් පිට යන ඒවත් තියෙනවා. නමුත් මේවල හොඳට කරන එක ඉතාමත් වැදගත්. මොකද අපි රීබිල්ඩින් කියලා ඒ වෙලාවටම අපිට කියන්න බෑ හැම එකම අපි සාර්ථක වෙන්න බෑයි කියලා. නමුත් ඒකත් ඒ දෙක සමබර තත්වයකට තියාගෙන රීබිල්ඩින් එක අපි දිගටම ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මගේ ආගමත් මම අදහන එක්කෙනෙක්. මම කතෝලික ආගම අදහන එක්කෙනෙක්. සමහරක් එක එක වැරදි මගෙන් වෙන්නත් පුළුවන්, පිටේ කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්. නමුත් මම ඒක දිගටම කවදාක්වත් ගෙනියන එක්කෙනෙකුත් නෙමෙයි. මම පරණ නායකයෙක් හැටියටත්, මම ක්‍රීඩකයෙක් හැටියටත්, පාලක මණ්ඩලයේ සේවය කරපු එක්කෙනෙක් හැටියටත් මගේ ඩියුටි එකක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇවිල්ලා ආයිත් සර්ව් කරන්න පුළුවන් වෙලාවට. ඉතින් මං හිතනවා මේ වගේ තැනකට ඇවිල්ලා මාව මේ වගේ විශ්වාසයක් තියලා මාව මේ වගේ තනතුරකට පත් කරපුවම ඒක මගේ ඩියුටි එක ඇවිල්ලා මගේ පුළුවන් තරම් හොඳට මං ඒක සර්ව් කරන්න. පාලක මණ්ඩලෙනුත් ගරු අමතිතුමාත් මට කතා කරලා මට බාර දීලා තියෙනවා ඒක වැඩක් කරන්න. ඒ වැඩේ හරියට කරන්න තමයි මම මේ සිලෙක්ෂන් කමිටියේ චේයාර්මන් හැටියට බාරගන්නේ.